මේ දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් තුන්වෙනි ස්ථානය දිනාගෙන ඊටත් පස්සෙ කලාවට අවතීර්ණ වුණ සුන්දර ස්වරූපී යුවතියක් තමයි සංජානා ගමාරච්චි කියලා කියන්නේ. ඉතින් මේ වන විට කාගෙත් කතා බහට ලක් වෙන සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඇය. මේ දවස්වල විකාශනය වන දිවිතුරා ටෙලිනාටියේ ටීනාගේ චරිතය හරහත් ඇය ප්‍රේක්ෂක ඔබහමුවට එනවා. ඉතින් කලා ජීවිතයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න සංජානා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. සංජානා මොනවාද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල දිවිතුරා නාට්‍ය රූපගත කිරීම කරනවා. ඒත් එක්කම විවිධ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් වලට ආරාධනා ලැබෙන පරිදි සම්බන්ධ වෙනවා. ඊටත් අමතරව පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරට වෙලා ඉන්නවා. ටීනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාරයන් කොහොමද? ටීනා කියලා කියන්නේ මම මේ තා කරපු චරිත වලට වඩා වෙනස්ම චරිතයක්. කටකාර දඟකාර විශේෂකාර චරිතයක් නිසා ඒ චරිතයේ ප්‍රේක්ෂකයන් සතුටට පත් කරන චරිතයක් විදියටයි මම දකින්නේ. හේතුවද ටීනා තුරින් සංජානා මේ තරම් ජනප්‍රිය වේවි කියලා. පළවෙනි දෙවෙනි කොටස් විකාශනය වෙද්දී ටීනා ගැන කවුරුත් කතා කළේ නැහැ. තුන්වෙනි සහ හතරවෙනි කොටස් යදි තමයි ටීනා නිකම් බෝම්බයක් වගේ පුපුරලා එකපාරටම මුළු රටක් ලෝකයක් කතා කරන චරිතයක් වුණේ. ඇත්තටම හිතුවේ නැහැ මේ තරම් ආදරයක් ලැබෙයි කියලා. බොහොම කෙටි කාලයක් තුල කතාවට නැතුවම වැඩි චරිතයක් බවට ආදරණීය ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. ටීනා සහ සංජානා අතර සමානකම් තියෙනවද? සමානකම් තියෙනවා, නැත්තේ නැහැ. සංජානා ටීනා වගේ ටිකක් කටකාර දඟකාර චරිතයක්. රංගපාන විදිහෙන් තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ, නැත්නම් එකම වගේ තමයි. සංජානා චරිත තෝරගන්නේ කොහොමද? මේ වෙනකල් ලැබුණු දේවල් එක්ක කියනවා නම් මට ගැලපෙන චරිත තමයි ලැබුණේ. ඒ නිසා ඒ හැම චරිතයක්ම මම බාරගත්තා. මට ප්‍රතික්ෂේප කරන්න මට නොගැලපෙන චරිතයක පිටපතක් මේ වෙනකම්ම මට ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් පිටපත බලපුවාම මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් තමයි මම ඒ චරිතේ බාරගන්නේ. රංගනින් දායක වෙන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවද? ඔව්, මං කැමති විවිධ වර්ගයේ චරිත කරන්න. මට මෙතෙක් නොලැබුණු අවිහිංසක හෝ නපුරු චරිතයක් රඟපාන්න ආසාවක් තියෙනවා. සංජානා වෘත්තිය රංගන ශිල්පිනියක්ද? මේ වෙද්දි මගේ අධ්‍යාපන කටයුතු නම් නතර වෙලයි තියෙන්නේ. මේ වෙද්දි රංගනීය නිරූපණය, හඬ කැවීම සහ නිවේදනය කියන ශේෂ්‍ය හතරෙන්ම කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී මගේම කියලා ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න තමයි කැමැත්තෙන් ඉන්නේ. සිනමාවට ආරාධනා ලැබුණද? සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. නමුත් මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඒක කල් ගියා. බලමු ඉතින් ඉදිරියේදී ගැන වැඩි කැමැත්තක් තියෙන සිනමාවටද එහෙමත් නැත්නම් පුංචි තිරයටද? ඔව්, මම ආවේ පුංචි තිරය තුලින්. මට ප්‍රේක්ෂකයන් ආදරය කරන්න පටන් ගත්තේ පුංචි තිරය හරහා. ඒ නිසා වැඩි කැමැත්තක් තියෙන පුංචි තිරයට. ආදරය ගැන කතා කරද්දී සංජානා සංගීත ආදර කතාව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ ගැන කතා කරමු නේද? ඒක ඇත්තටම ආදර කතාවක් නෙමෙයි, සංගීත අය සහ මගේ අතර තියෙන යාළුකමක් විතරයි. එයා ළඟදිම විවාහ ජීවිතයක් ආරම්භ කරාවේ. එතකොට ඔය ගොසිප් හදන අයට තේරුම් යයි අපි අතර තිබ්බ මිත්‍රත්වයක් විතරයි කියන එක. ගොසිප් ගැන සංජානා මොනවද හිතන්නේ? ගොසිප් කියන දේ මම දකින්නේ හොඳ දෙයක් විදිහට. මොකද ගොසිප් වල තියෙන්නේ ඇත්තම නෙවෙයි, ඒව බලන ජනතාව තමයි හරියට ඒ දේවල් බලන්න ඕනේ කියලා මං හිතනවා. ගොසිප් නෙගටිව් සහ පොසිටිව් කියන අංශ දෙකෙන්ම ඇති වෙනවා. ලංකාවේ නම් ගොඩක්ම තියෙන්නේ නෙගටිව් ගොසිප් තමයි. තව විදිහකට ගත්තහම ගොසිප් තුළින් ඒ කෙනා හිටියට වඩා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. ඒ නිසා මම ගොසිප් කියන දේ තුළ ලොකු වරදක් දකින්නේ නැහැ. සංජානා, ඔබට ගොසිප් තුළින් වාසි වෙලා තියෙනවද? මට වාසි සහ අවාසි කියන මේ දෙකම වෙලා තියෙනවා. සංජානා කැමති ජනප්‍රිය නිළිය වෙන්නද හොඳම නිළිය වෙන්නද? සංජානා ගමාරච්චි කියන නම මම කැමති ජනප්‍රිය සහ හොඳම කියන නම් දෙක අතර රැඳෙනවට. මොකද හොඳම වෙලා ජනප්‍රිය නැත්නම් හෝ ජනප්‍රිය වෙලා හොඳ නැත්නම් ඒ දෙකෙන් වැඩක් නැහැ. මම කැමති ඒ නිසා ඒ කාණ දෙක අතරේ මගේ නම තියෙනවට. සංජානා හොයන්නේ මොන වගේ කෙනෙක්ද? ඇත්තටම මම ශේෂ්ත්‍රය කෙනෙක් අසාද බඳින් නැහැ කියන දැන තමයි ඉන්නේ. හැබැයි ළඟදි නම් විවාහ වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ වෙද්දි කිසිම ආදර සම්බන්ධයකුත් නැහැ. තව ටික කාලයක් තනියම ඉන්න තමයි බලාපොරොත්තු වෙන ඉන්නේ. සංජානා, හැමදාම රංගනින් අපිට දකින්න ලැබෙයිද? ඒක මෙහෙමයි, මං විවාහ වුණ කාලෙක නම් මට මගේ ජීවිතයේ අංක එක වෙන්නේ මගේ පවුල් ජීවිතය. එතනදී මට ලැබෙන ස්වාමි පුරුෂයා මාව තේරුම් අරගෙන මම රංගන ක්ෂේත්‍රයේ ඉන්නවට කැමැත්තක් තිබුණොත් මම මැරෙන කම්ම රඟපාවේ, නැත්නම් පවුල් ජීවිතය වෙනුවෙන් රංගනින් ඈත් වේවි. ඒ ගැන තවම කියන්න කල් වැඩි කියලායි හිතන්නේ. මොකද කොහොම කෙනෙක් ලැබෙයිද කියලා ඇත්තට මන් දන්නේ නැහැ.
සංජානා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? කෙලින් කතා කරන්න කැමති, පොළවේ පය ගහලා ජීවත් වෙන්න කැමති, අනෙක් ගැහැණු ළමයි වගේ සාමාන්‍ය චරිතයක්. අනාගත බලාපොරොත්තු මොනවද? රංගන ජීවිතයේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න වගේම නිවේදනයේ නිරූපණයෙන් සහ හඬ කැවීම කටයුතු කරගෙන මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලායි අය අවසාන වශයෙන් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.